සදක් ගෙෙන දස්සේවුන් සුම පුවත් මුලින්ම ඔබට කියන අයිටෙන් ප්‍රවතිය සමගින් මම නිමේශ චමත් සංකල්ප. මම ගයාලාක්‍රුවණී අවධාන යොමුකරම ප්‍රධාන පවත්සි රස්ථල ඇත කාර්යක්ෂමතාාවී ආදර්ශය පාද ලිමින්තුවෙන් දියයුතු බව ජනපති පවසයි ප්‍රතිපත්ති නැති නිසා නයබර වැඩි වූ හැටි අගමැති පහදයි. ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ඉබතට පස්කාස්තු සංශෝධන අවසන්තීරණය ඇමති මණ්ඩලෙන් බද්‍රව්‍ය තොරතුරු සඳහා විශේෂ පොලිසේකකයක් කාරක්ෂමතාවේ අදර්ශය පළමුුව පාර්ලිමිින්තුවෙන් ලබාද යුතු බව ජනාධපති මෛත්‍රපාල සිරිසේනැතුමා පවසනවා. ඇගීම් පිළිබඳ ප්‍රථම ගෝලිය සමුළුවේ ස මාරම්භක අවස්ථාවට එක්මෙන් ජනාධපත්තුමාමිව අදහස් පල කලා. ග්‍ර මාත්‍යරණනි විකම් සිංහම හතාද මෙම අවස්ාවට එක්ව සිටිය. ඇගරින් පිළිබඳ ප්‍රථම ගෝලිය සමුළුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වෙන් කොළඹදී පැවැත්වෙනවා. රටවල් හැතවකට අධ සංඛාවක පார்ලිменන්තු මන්ත්‍රීවරුන් ඊට එක්ව සිටිනවා. அග්‍රமாத்திக்காயாල ශ්‍රීලංකා පார்லிமெන්තු ශ්‍රීලංකා ඇகையும் සම්மேලනே යන ආයத்தනවල මக පெண்වීමෙන් ඇகையும் පිළිබඳ ජා්‍යන්තර පார்ලිමන්තු මන්ත්‍රීවරන්ගේ සංසද සහා. ඇகையும் පිළිබඳ ශ්‍රීලංකා පார்ලිменන් මන්ත්‍රීවරන්ගේ සංසந்தය මේ සංවිධහන කරනවා. මෙහිදී වැඩිදුරටත් අධහස්තැක් වූ ජනාතිපතිතුමා කියා සිටියේ පර්ලිමේන්තුවේ කාර්යක්ක්ෂමතාව සෙසු උපදේශණ කටයුතුවලට ද වැදගත්වන බවයි. එම ක්‍රියාකාරීත්වේ රටේ සංවර්ධනයට බලපාන ආකාරේද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වාදුන්නා. අපේරටේ ජනගහනෙන් සියට පනස් දෙහකටආසන්න පිරිසක් කාන්තාවන්නෙනවා. සාමා්‍යෙන් පිරිිමෙන්න්ට වඩා කාන්තාවන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කියන අදහසක්ති වෙනවා. පාර්ලිමේන්තුුවක කාර්යක්ක්ෂමතාවය වැඩිවෙන්නත් පාලිමේන්තු වඩා ඇගීමට ලක්වන්නත් ඒ තුළ සංවර්ධන இලක්க்க සම්පූර්ණවීමටත් පාලිමේන්තුවල වැඩිපුර නියෝජනවයුත්තේ කාන්තාවන් කියනේ ගයි මගේ අදහස. ලැබෙන වාර්තානුව අපේරටේ රාජ්‍ය සේවේ කාර්යක්ෂමතාවය සියයට තිහක් තිස් පහ. ලක්ෂ පහලව මාරක මානව සම්පත කාර්යක්ෂමතාවය සීයටත් තිහයක් තිස්පාහක්වීම සතුර්දායක තත්ත්වයක් නොවී. පරාජ්‍ය සේවකින්න්ට කාර්යක්ක්‍ෂමතාව පිළිබඳ උපදෙස් දෙන්න. පර්ලිමේන්තු මන්ද්‍රීවරුන්ගේ කාර්රයක්ක්ෂමතාවේ තියෙන්න්නවා. මහිතන්නේ වේගෙන් සංවර්ධනවීතු රටකට ඒ කාර්යක්ෂමතාව ආදර්ශය මුළලිමදීුත්තේ පාර්ලිමේන්තු කියලා. දේශපාලක්ඥාවගේ කාර්යක්ක්ෂමතාවය, පාජ්‍ය සේවකයාගේ කාර්යක්ක්‍ෂමතාවයට බලපානවා. ඒ තුළල තමයි තිරසර් සංවර්ධන වගේම අනිකුස් සේලු සංවර්ටධන් සේස්‍ර සඳහා. සතුරුුවිය හැකි ප්‍රතිඵල බාගැනීමට පුළුවන්වෙන්න. අග්‍රමමාතය රනිල් වික්‍රම සිංහම හතා සමුළුව අමතිමින් ප්‍රකාශ කලේ සෑම ක්ෂේත්‍රයක්ම ඇගීමට ලක්වන ආකාරයට සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවයි. බම බලාපොරොත්ව නොම මේ සමුු තුින් ශ්‍රී ංකාවට ඇගීම් සංස්කෘතියක් හඳුනාැනීමට හැකි වේවි කියලා. ප්‍රතිපත්ති ඇගීමී ක්‍රියාවලයක් තිබුණ නම් මෙතරම් නයකොඩක් අප මත පැටවෙන්නේ නැහැ. පලදායි නොබන කටයුතු සඳහා ගත් නයි ආපසු ගෙව යුතුයි. ඒවායින් ආදයම් ලැබෙනනි නැත්නම් නැයිකෙවන්නේ කොහොමද, ඒ සඳහා අකමැත්තෙන්වත් බදු වැඩි කරන්න සිත්ත වෙනවා. ඒ අපහ සුකාරයා. නිසි ඇකීමට ලක් නොකර ප්‍රතිපත්ති ක්‍රියාත්ම කර එහි බර ජනතාවට පැටවීම සිදුකරති වෙනවා. ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ දේශපාල නඥන් සඳහා නොව ජනතාව සඳහයි. මෙහි ප්‍රතිලාභ ජනතාව බුක්තිවිදියයුතුයි. ඇගයිම් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ගේ සංසදේ සභපති අමාත්‍ය කබීර් හශීම් මහතාද මෙහිදී අදහස් පල කලා. මෙවැනි සමුවක් ලංකාව පැවැත්වීමට ලැබීම ජෑග්‍රහණයක්, ඇගයිම් කරුවන් චෝදනා කරනවා දේශපාලනක් ඥන්ට ඇගයිම් සම්බන්ධින් උනන්දුවක් නැහැකිලා. ඒය අසත්‍යයක් කළයුතුයි, ඒ සඳහා කඩයුතු කරන්න අපි වැඩක්‍රමින් සිටිනවා. රටවල් රැසක දායකත්වයක් ඊට හිමිවීම මෙම වැඩපිලිවල ශක්තිමත්කිරීමට ප්‍රබ්ල හේතුවක්. මෙ අතර ඕසෝන් දිර සැමරු මුත්සවේ ජනාධපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදහනත්වෙන් බන්ඩාර්නායක සම්න්ත්‍රණ ශාලාවේදී පැවැත්වනා. ඊට යෙදීතිබූ ජාත්‍යන්තර ඕසෝන්දිනේ හා මොන්ට්‍රියල් සන්ධානේ තිස් එක්වන සංවත්සරට සමගාමීව මෙය සංවිධාන කරතිබනා. ජීවින්ගේ පැවැත්ම තහවරු කිරීම සඳහාස්භාව දහමේ නිර්මාණයක් වන ඕසෝන් වියෙන රැක ගැනීම සියලු දෙනාගේ වගකීම බව චනාධිපතිතුමා මෙහිදී පෙන්වාදුන්න. ලෝකයේ පරිසර වි්‍යාඥයයින් දහදාහකට වැඩිය සිටිනෝ. පරිසර විද්‍යාක්කයයින් දහදාහකර වැඩිය සංඛ්‍යාවෙන්. සියට අනු හතක් ප්‍රකාශ කර ති වෙන්න මිනිසා විනාස කරන්නේ මිනිසා විසින් මයි කියලා. ඊට මූලික වන්නේ පරිසරය විනාසකිරීමයි. අපි දූපත් රජ්‍යයක් විදියට. කිසිසේත්ම භූමිය පර්ධනය වෙන්න භූමිය දිනපතා අඩුවෙනවා අවම වෙන. එහෙම නම් අපේ තිබෙන යම්යම් මේ කතා කරන තාක්ෂිණක හේතු විද්‍යාත්මක හේතු වගේම පරිසරික හේතු වගේ. එන් පායුගකිකව බොහෝදේ තිබෙනවා අප විසින් ඉටු කළ යුතු. මහචාරෙච්චන්දන ජෑරත් නමහතා මෙහිදී ආරාධිත දේශනය සිදු කලා. ඕසුන් දිනය නිමිත්තෙන් පසල් දරුවන් වෙනුවෙන් පැවැත්වූ තරගවල ජෑග්‍රහකින්ට තිලින ප්‍රධානයද සිදුකෙරුුණේ ජනාධිපතිතු මාතින්. ශ්‍රීලෆ්කා රේගුව සඳහා ශ්‍රීත කාරක හඳුනා ගැනීමේ උපකරන හා, තාක්ෂණික සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආයතන දෙකකට වල් සමිකරණ යන්ත්‍ර ලබාදීම ඇතුළු වැඩසට හන්ද මෙහිදී ක්‍රියාත්මක කරුණා. බස්කහස්තු වැඩිකිරීම පිළිබඳ අවසන්තීරණය ගතයුතු වන්නේ අමාත්‍ය මණ්ඩලය මගින් බව ප්‍රවාහනා මාත්‍ය නිමල් සිරිපාලද සිිල්වාමහතා පවසනවා. ඩීසල් මිල ඉහලයාමට සාපේක්ෂව, බස්කාස්තු ඉහළදමන්නේ නැතිනම් වර්ජනයක් සිදුකරන බවට සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ප්‍රකාශ කරතිබෙනවා. ඒ සම්බන්ධෙන් අදහස්දක්ව මෙනුයි අමත්‍යවරයා මේ බව කියයා සිටියේ. දා උදේ නමයට මගේ අමාත්‍යංශයේ බස්හිීමියන් සමඟ අපි සාකච්ඡාවක් පඇත්තිබට කටයුතු කලා තිබෙනවා. මේ සාකච්ඡාවේදී මතුවන කරුණු පිළිබඳව සැලකිල්ලට අරගෙන කැබිනට් මණඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව කැබිණට මණ්ඩලේ මගින් තීරණය කරනු ලබන බස්ගාස්තු සංශෝධනයක් කිරීමට ප්‍රවාහන හාසි විල්ගුවන්සේව අමාත්‍යන්සිය සූදානම්ම සිටින බව ප්‍රකාශ් කරන්න කැමති. ඒ අබද්ධ විපක්ෂ ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනිීමදහා විධ ක්‍රම පරීක්ෂා කරන බවට චෝදනාන ගෙනවා. ජනපත්තුමා ගහතන කුමන්ත්‍රනයක් සම්බන්ධය ප්‍රකාශයද එහි එක් අධිරක් බවටයි සකමතුවති බන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රීක්ෂණ පාත්වන ලෙසට, අශ්‍ය අංශවල උපදෙස්ති ඇති බයි අමාත්‍ය පි හැසන් මතා පෙන් පවාදුන්නේ. පාලිමීන්තු මත්‍රී බඳුල ගුණවරදුන මහතා කියයා සිටිය ජනාධපතිවා සහ ඔහුගේ ප්‍රතිපත්ති ගාතනයට කුමන්ත්‍රවණයක් එක්ත් ජාති පක්ෂය ක්‍රියාත්මක කර ඇති බවයි. ඒක බද්ධ විපක්ෂේ වසින් ඉතා පැදිලිව කියන්නේ. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අතිරේකව. ජනාධිපති වරයාට අවශ්‍ය ප්‍රතිපත්තිය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් එක්ස ජාතික පක්සේ විසින් මේ වන විට ඉතාම පලල් ලෙස දියත් කල්න්න තිෙන. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඒකබදධ විපක්‍ෂ, කුමන්ත්‍රණයක පියවරක් විය හැකි බවයි මැති ඇතිවරුන් පෙන් වාදන්නේ. අපරාධ පරිීක්ෂණපාර්තමේතු වෙත උපදෙස් නිකුත් කළ බව අමාත්‍යපී හැරිසන් මහතා පෙන්වා දෙෙනවා. ඇටමත් අගමැතිවරයාගේ උපදෙස් පරිදි වගේ ජනාතිපත්තුමාගේ උපදෙස් පරිදි පොනිස්පත්තුමා නියෝග කරලාතියවා මේ සම්බන්ධෙන් සඩකට අවශ්‍ය නීතිමය කටයයිතු කරන්න කියලා. කවරුහරිම කෙනෙක් කලතින ඒ සම්පූර්ණ වැරදි ඒ ඒක ඒක අනු බල දුන්නු කෙනෙක්ින් ොනම් මේ රකේ පවතින නීති අනුවේ ඇයට දනුවන්දීම සුදුසුයි කෙනෙකයි මගේ අදහස්ස පේ සඳහ දැනටමත් අවශ්‍ය පීවර ගනිින්තියෙනවා. එක්ත් ජාතික පක්ෂිය දේශපාලන කමත්‍රණ වලට අනුබල නොදන බවයි අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේර මහතා පවසන්නේ. එක්සත් ජාතිවක්ෂය ඉතිහාසප කවදාවත් දේශ බාල කුම්මන්තරණයක් ඔයාගේ ගාතර කිරවත් ආලත්න හෙෙන් ෙත්නය අනුබල දෙන්නෙත්න මේක අපි සම්පූර්ණ පීක්ෂණද බරාරක් කරනවා මටනා හිතන මේ දූෂණ වංචාගනය යන්න පීක්ෂණ මේ අතර ගැනින් කරපිට අහරුවන්න කරපද අති කියලා මෙගේ කතාක් හදලා වන්න රව බද ෙත්න ජනාතිපතිතුමා සහ හිටපු ආරක්ෂි කලේකම් ගෝටාභිය රාජපක්ෂි හතා ගහතන කුමන්ත්‍රණයක් සම්පද්ධයෙන් හෙළිකළ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ. පෑය හයිකට ආසන්න කාලයක් ඊට ගත වීති වෙනවා. නාමල් කුමාර කියා සිටින්නේ කුමන්ත්‍රණයට සම්බන්ධ හඬ පට අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුවට බහර කළබයි. මගේ ජංගම දුරගතනය සහ ප්‍රකා කිීම නොහෙකව හර රා පරක්ෂ පාතතු ප්‍රකාශ කිරීම සහ තමයි අදවසේදර ැව මක්ල ම ම ම දරගන දී හෝ ස්‍යදය එලියට දාන දකින්න දමයි මගේ ලාපොරොත්ව. මෙ අතර නාමල් කුමාර මහතා පැවැත්වූ මාධ්‍යසාකච්ඡාවේදී. සංස්කරනය නොකළ දර්ශන අපරෝධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාතින ලෙස, කොටුව මහිස්්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මාධ්‍ය ආයතන හතරකට නියම කලා. පරික්ෂ සඳහා මමාධ්‍ය සාකච්ඡාවේ සංස්කරනය නොකල දර්ශන අවශ්‍ය බවයි, අපරෝධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කිය අ සිටියේ. එයන් වයි නියෝගනිකුත් කරුණේ. අසබිය සිකුරාදා හවස්සද්දේ. ලිපතිතුමාති රණය කලා ඒ පැමිනිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන්න විමර්ශණය කිරීම සඳා. ඒ අනුව මේ වනවිට අපරාධ පරීක්ෂම දෙපාර්මේන්තුවයෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදුවෙනවා. ඒ වගේම ඒ අදාල චෝදනාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාාව ්‍රස්ථවාදී විමර්ශණ දිසාාවෙන් තාවකාලිකව පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ස්ථානමමාරු කර තිෙනවා. මේ සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ්‍යාපත කරන පුදගලන්ට එරහිව දැඩිදඬුවම් ලබා යතු බවයි, පර්ලිමින්තුමන්ත්‍රී විජපාල හෙට්ිය අරචිමතා සඳහන් කරන්නේ. ගර ජාධීපත්මාට හෝ ඉටපු ආරක්ෂක ලකම්වරයට හෝ යම් කිසි විදිට උමන්තුන කාරී ලෙස ඝාතනය කරන්න වැඩ පිළලක් පිළබඳව ක්‍රාත්මක වුණො තරාතිරම නොබලලා ප්‍රජාතන්ත්‍රවාදිව අපේ අධ කරන පදධතතිය කටයුතුරනවා. එක්ත් ජතිතපක්ෂ මේ චෝතනාගෙන්න්නලා එක්සත් ජාතික පක්ෂය යම් කිසි විදියට දෙකට කරන්න ලෙස්ති වනවනම් අපි ඒක වෙනුවෙන් පිෙනී සිතනෙන් මේක යම් කිසි විදිට ඒක අබදධ විපක්ෂය හදපු නිර්මාණයකරපු එකක්. ඒක පෙන්න්න සාක්ෂ අපි කියන. යහපාලන ආ්ඩුව යටතේ නීතියට අත් වැති ඉරණම ගැන බලවත් කනකාටුවක් ඇතිවන බවහා නීතිය ක්‍රියාත්ම කර නොවන බවට හෙට පජනාධිපති මහින්ද රාජපක්ෂම මතා ප්‍රකාශ කරති බුණා නීතිය පිළිබඩ අද අපදාම කනගට දාය තත්ත්ය ඒන්සාම තවයි මංනිදන්න රැක් මතිවරයා අවස්නා කිවවේ කොට නීතියලලා මීත හොන් යි කීතරක්ේ ද නීතිත් ඒේදත්ට වැතිති නොහි කියලයි අමනිකා. ට පජා දපති මහින්දරාජ පක්ෂ මහතා ඉන්දිය සංචරයේද හා ගලින් බිඳරු වැව ප්‍රදේශේදී මේ පෞප්‍රකාශ කරතිබුණ. ඔහු මෙසේ ප්‍රකාශ කරමින් උත්සාහධරන්නේ ජනතාබනුමකෑවීමයි. එෙත් රජපක්ෂයුගේ හාවත්ම යහපාලන යගගේ සසඳන කල බැවැනි ප්‍රකාශ වඩත් ගැලපෙන්නේ රජපක්ෂපාලනයට බව මනාව පැහැදිලි වනවාා රාජපක්ෂපාලන්න සමේදී නේතිපද්ධතියට අත්තුූ ඉරණම පිළිබඳ පැහැදිලිකිරීමට කරුණු ඕනෑඇතම් තිබෙනවාා රාජපක්ෂ යුගයේදී පැවැතිී කැෑනීතියක් බව බොෝ දෙනා පිළිකන්නාකරුණා. එදා නඩුතීන්දු ලබාදුන්නේ දුරකතනීමමකි. තිපති පර්ත්මේතුව හිට චනා ධිතිවරයා අටතේ තාකනමින් වෙරුද්ධවාදීන්ට එරෙහි ්ඩු කටේතුම හෙ වූ කාරය බහෝදදිනාකි මතකී අද ටත් පවතිනවා අගිනි සුරෂියා බණඩාර්නායක මහත්මිය නර පාහරීම ඊට කදිම නිදසුන. ආඩු විරෝදීම් මර්ධනය කළේ පුත්කල ගහතනහා පැහර කැනීම් පහරදීම් ආදී. එදා සාමකකාම උද්ඝෝෂණ මඩ පපවැත්වූයේ, වැඩි තබිම් වලින්. රතු පස්වල සිද්ධිය ඊට හොඳ නිදසුන. හින්ද රජපක්ෂ මහතා එදා නීතිය පාලනය කළ ආකාරය අනුව තුරේත් දකුණේච් චනතාව එදා ජීවත්තුනේ බියෙන්. සුදුවැන් සංස්කෘතිය හඳදුන් පත්දුන් නේද රාජපක්ෂලායි. එදා නීතිය බිඳ වැටුණු නිසා ජනතාව තුළ නීතිය පිළිබඳ ඇතිබූයේ දැඩික් කලකිරීමක්. මේනිසා දෙදහස් පහළවෙ ජනවාරි අටබනදා රාජපක්ෂ පවුල් පාලනය බිඳ දැමුවේ එක කලකිරීමේ ප්‍රතිඵාලයක් ලෙසයි. සගේ වසර තුනක යහපාලන ආණඩුබේ පාලන කාලේ තුළ අසීමිත ලෙස මාධ්‍ය නිදහස මෙම නීතියේ ස්වාධිහිනත්වයත් අහුරු කරති වෙන බව පෙනණ යන කරුණ. එනම් විශේෂ මහදිකරන පිහිටුවීම මෙන්ම ආණ්ඩු විරෝධීන්ට තම මතය ඉදිරිපත් කරන්නට හැකි භාතාාවරණයක් දැන්තිබෙනවා. සුගේ පස්වනතා පැවතියද ආණ්ඩුවට එරෙහි පිරෝදතක්. එහෙත් එම විරෝධතාව අවසන්බූයේ පැහැර ගැනීම් හෝ පුදකල ගහත්තන නොමැතිවයි. එදා රාජපක්ෂයුගේ මෙසේ විරෝධතා පැවැත්වූයේ නම් පුත්කල ගහතන පහැර කැනීම් රැසක් සමගින් ඒ අවසන් වන්නට ඉඩතිබුණා. දෙදහස් පහලව චනාධිපතිවරනේදී මහින්ද රාජපක්ෂ මහතා ජෑයග්‍රහණය කළේ නම් ජාත්‍යන්තර සම්බාධකවලට ලක්වීම. අවදධානමක් තිබූ බවයි මහනුවර පැවැති උත්වයක දී අමාත්‍යය ලක්ෂමන් කිරිල්ල මහතා ප්‍රකාශ කළේ. මයින්ද රාජමක්ෂ දෙදහස් පාලවේ චදති දින්න අපි හිටිය ජාත්‍යන්තර සම්බාධක අපියස. දෙදස් පාලවට කින් අවුරත්තුනක් එක්සත් ජාතින්ගේ සංවිධානය අපිට විරුද්ධව යෝජන සබ වට මිනිස් ගහතට අතුරුධාන්වීම් ගැන්. ඒනිසා තමයි දෙදස් පාලය දාලකි කෙටවිරාමයක්ක දෑන් නැවතත් ප්‍රවෘතයේ. දව පිබඳ ොරතුර බාගනිසුඳහ විශේෂ පොලි ඒ එකකයක් ස්ථාපනය කරනවා ශිලංකාවේෙන් මදරව ්‍යේතුරන් කිරනිසුන්හ.ම එකකේ පිටිබහලක් බවයි පොලස් මධ්‍ය ප්‍රශක පොලි ධකාරී රුවන්ගු සේකරමතා පවසන්නේ. මහජනතාවගෙන් විෂමද්‍රවය පිබඳව තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරයක් පොිස් මූලස්ථානයේ ස්ථාපිත කරන්න පොලිස්පති පූජිත් ජයසුන්දරම හතා තීරණයක් ගත්තා. ඒ අනුව මේ විශේෂ මෙහෙුම් මැදිරිය ොිපතිතුමාගේ රිජු අධීක්ෂණයටතේ ආරම්භ වෙනවා, හෙට උදෑසන හයට මේ විශේෂ මෙහෙුම් මැදිරිය, පොලිස් ූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිතෝති වෙනවා. පැ විසිහතර පුරාවටම ක්‍රියාත්මක වෙනවා නැවත දැනුන් දෙනතුරු. දින කිහිපයක් පුරාවටම මේ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කරෙනවා. න්්‍ර ஜ ந்து හතා ඇතුළ තුන්ந்தෙක ඉරිපත් කළ இல்லியීම அභயாචනාධකරණය අද ප්‍රතික්ෂேප කලා. පசුගේ ம்ப පලාත් සභහ මැතිවරනේ දී සස මුදල් රපල් मिलියන පහයිදශම දෙකක් அවභවිත කිරීම ඔவுන්ட் එහි சෝதனාවයි. ෙම அඩ අවසමතු ෙත්තකරුවන් රක්ෂීත பඳනාකාරගත කිීමට குருநக பහதிக்கරණே பசுගේதானியோகக்கலாம் ஏன் வை தமட்டு எப்ப இல்லலா ஓன் பிர්‍රතිஷோධ பெற்சம் கொனுக்கले. සිදධිය සම්බන්ධයෙන් කුරුණ ඇගල මහදිකරන වෙනසුරුවරිය ක්‍රියා කල ආකාරය දෙෙත්‍යයානකූල බවද දේතිපතිබරයා අධකරණයට දැනම් තුන්න. ඔවුන් රක්ෂීත බඳරාගරගත කිරීමට නියෝක කර ඇත්තේ නඩු විභහකය කඩිනම් කිරීමටයි. පොදු ේපල පනති අටතේචෝදනා ලැබඇති අයකු, ඇප පනතේ ප්‍රතිපාදන අදාල නොපන බද දේතිපතිබරයා දන් වාසිටයා. ඇතර පාලි මත ොන් ට ාන්ද හගේ ද්ගලිකලෙකම් මොහොමට්ශකීර් සහ සතුස හිට පුස බහපති නලින් ප්‍රනාාන්දුවයන අය කරුණ ඇගල බාදිකරනේ වෙත අද යලි ඉදිරිපත්කරුණා. සතුස මූලෙ කළමනකරුගෙන් හරස් ප්‍රශ් ඇස මහා සාක්ෂිී විමසීම අද අවසන් කෙරුුණා. නඩුබ හෙට දිනි දක්වා කල් තැබුණ. ගල්ගුහවක් තුළදී පුද්ගලයන් දෙදෙනෙකු මෙයාමට හේතුව විෂතුම බව පශ්ා මරර්ණ පරක්ෂණය හෙලිවති වෙනවා ම සිරු පිළ බඳ පශ්චාත් මර්ණ පරක්ෂණ නොවැලිය මාරෝහලේදී අදසිදු කරුණා. ඉත්තාෑඇෙකු එල්ලිීමට තැත්කිරීමේද ගල්ගුහවක් තුළම මේක බව කියන මෙම පුද්ගලයන් දෙනාගේ සිරුරුස්වා කැනුේ ඒ රාත්‍රීියයති. ඒ රාකල සමඟපුර වනන්තරේ ගල්ගුහවක් තුළ තිබියඇති. මෙසේමියෙකු සඇත්තේ සෙල්ලි නාට වත්තේ පදිංචිකරුවන් දෙෙනනෙක්. සි නැරිද සහ තිෙක් හඇවිරිදිද මෙම පදත්කලයන් දෙදරපියබරුන්. උදෑසන දඩේ මේගේ මොවුන් රාත්‍රේ වනතෙක් නිවසට පැමිනැහැ යනුුවකල ස්වා ැලීමේද ගල්ග හාවේ මියකොස් සිටියේද සිරු ස්වාකැනුේ. එමස්ථානේ තිබී සතුන් කිහිප දෙනෙකුගේ මළසසිරුරුද හමුවතිබෙනවාා. ්‍රලකාේ ප්‍රම විධායික ශනාධිපති දිවන්ගත ජර් ජයවර්ධන ජනනාධිපතිවරයාගේ එකසිය දොළොස්වෙන ජන්මූත්සවය අදටය දීති වෙනවා. ජර් ජෑවර්ධන මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කෘත හස්ත දේශපාලත්ඥයෙකු බ අවිවාධාත්මකයි. එක්හනව සැප්ටැම්බරදාහත්වනිදා උපන් ජනිියස් ්‍රරිජට් ජයවර්දන නෙවත් ර් ජයවර්ධන මහතා අවුරුදු තිස් හයදී කැලනිය මන්ත්‍රීවරයා වශෙන් දේශපාන ජීවිතයා රම්බ කලා. දේශපාලන ජවිත වසර පහලවක්ම ඔහු කැබිනට් අමාත්‍ය දුර දැරවා. ඒ අතරින් මුදල් අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස හුවතින් ඉට වූ සේවය අද ටත්වලගුයි. එසේම එක්දහස් නවසේ හැත්තයා හතේසිට වසර දහයක කාලයක් ඔහු රජනායක කුලිස්ස ක්‍රිය කලා. එක් දහස් නවසේ හැත්තෑාවේ සිට, එක් දහස් නවසේ හැත්තයා හතදක්වා වසර හතක් ඔහු අසුන්ගත්තේ විපක්ෂනායක පුටුවවෙයි. ඕගේ ජීවිතයේ පරාජයක් මුණගෙසෙන්නේ එක් දහස් නවසේ පනස් හය සිට දහස්නවසේ හැටදක්වා වූ සිව්වසරක කෙටිකාලේ තුළ පමණයි. එක්දහස්නසේ හැත්ත අටේ පෙමරවායේදී ශ්‍ර ලංකාවේ ප්‍රථම විදායෙක ජනාධිපති පදවයට පත්වන ජයාර් ජයවර්ධන මහතා ශ්‍රලංකාව ජාත්‍යන්තරයට විවෘත්ත කළ රාජනායකයා බව පක්ෂ විපක්ෂ බේදයකින් තොරව, කවුරුත් පිළිකා නාසත්යක් අති සාර්ථක කොළඹ ක්‍රමයත් මහවැලිය කඩිනම් කිරීමත් විවෘත්ත ආර්ථකය හට හඳුන්වාදීමත් අප මෙතෙක්කා සංවර්ධන ගමනේ ප්‍රදහන සදිස්ථාන ලෙස සටහන් වතිබෙනවා. අඩුවෙන් කතා කළ වැඩියෙන් ඇහුම්කම්දුන් සාර්ථක සංවර්ධන ඉලක්කේකට රට ගෙනයන්නට සමත් වූ බුද්ධිමත්ම දේශපාලක්ඥා ජර් ජෑවර්ධනයන් ලෙස ඉතිහාසේ සටහන්වතිබෙනවා. සටන් දිනාගැනීම සඳහා සත්්‍යයක් ග්‍රහයසේ ජීවිතය කරගත් ජර් ජයවර්ධන මහතා ශ්‍රලංකාභ අතික්‍රමණය කළ ආසි අනු බුද්ධිමතිකු ලෙස ගෞරවේට පාත්‍ර වනා. එක්සත් ජතිපක්ෂය ලැබූ යිතිහාසික පරාජයේදී. ජර් ජෑවර්ධන මහතා ජෑග ගහනේතෙක් පක්ෂය ගෙන ආු ායිශිීලි බද්ිමත් කමේදය වත්මන් තරුණ දේශපාලක්නීන්ට කදිම ආදර්ශයක් බව සටහන් කළයුතුයි. දිවංගත හිටපු ජනාධපති ජයාර් ජයවර්ධන මහතාගේ එකේ දොළස්සන ගුණ සමුරුත්ව, පිටකෝට්ට එක් ජති පක්ෂ ජාතික සවක සග ූලස්ථානයේ දී අද පැවැත්වනා. පක්ෂය මහලේකම්ම අමාතය අකිල විදශ කායව සමහ ජයර් ජයවර්ධන මහතාගේ පිළිවට පුෂ්පෝ පහර දැක්වා. පක්ෂ ක්‍රාකාරීෙන් රැසක්ද මෙම අවස්ථාවට එක් වුණ. ශේෂම ජයාර් ජයර්්‍යන ජනාධපත්තුමායි තුන්කල් දකපු නායකෙක්දිට යැි දකිින්. තුමා ප්‍රශ්වලට මුුණදුන් ආකාරෙක් මමා තුළතුබන ඉවසීමේ ගුණේ මේ විධ දේවල් අද දේශපාලනයටට ජයා ජයවර්ධන චරිතය ඉගෙන ගැනීමට පුුවන්ම තියවා. පසුගේ රජය සමයේ සමෘධහි ලබා ගැනීමට එකමසුදුස්සුකම දේශපාලනය පමණක් වූ බව අමාත්‍ය සටිත්‍රමදා සමහතා පවසනවා. හම්බඳට හම්බඳුට ගල්ව ප්‍රදේශේපාති උත්සවේකද අමාත්‍යවරයාම අදහස් පල කලා. ඒ කාලෙ කොහොමද සමුෘතිය දුන්නේ සුදුසුකම වුණේ දුපපත්තම නෙවෙේ. සුදුසුකම වුණේ එවකට දේශපාල නායකත්වයට ගැතිකං කිරිී. දේශපාලන වහලුම් බවට පත්වී. නැයි රැලියක් තියෙනකොට. ග්‍රම්මට්ට මෙෙන් සමුෘතිලාබින් ඔක්කම එක් තහ කටලා තියෙනවා. නැගිනෝ බස්කට නැගෙනැත්තම් කැපුව මුද්දදේ. මම තමන් නාසෙලාට ආනම්වරෙන් ප්‍රකාශ කරනවා. ඉන්න සමෘර්්ටි ලාබින් කිසිම කෙනෙපුුගේ මුත්තරය කපන්නතුව. හැම ග්‍රාමසේවා වසමකින් පවුල් පනහගනේ දුපත්තමක් තිකේන්ද්‍ර කරගෙන අලුතෙන්ම වසන්දාහතරදස් විසි දෙකේ. අපි අලුතෙන් සවෘධ මුත්දරය ලබා දෙකයි කියනෙක් ඉතාමත් මා අම්බරින් ම ගල පකාශ. හම්බන්තුට ගල්වැැව ප්‍රදේශ, ඉදිකලළ සෙත්මිනිකම උතාකම් අනේ ජනත අයිතයට පත්කිරීම අමත්‍යවරගේ ප්‍රධන පෙන්සිතු කරු. සැමට සෙවන යලි පිවිදෙන උදාකම්මාන වැඩ සටහනයටතේ, ජනත අයිතිට පත්කළ එකසි විසිපස්ස වන ආදර්ශකම්මානීමයයිය, නිවාස විසි පහකින් සමන්බිතයි, වැයිකළ මුදල රොපයල් ලක්ෂ එකසි අනුව. ලෝකසාමය සඳහා වූ ජාත්‍යන්තර මහා සමුලුව උත්කාශවත් ලෙස හෙට ඇරඹෙනවා. දකුණු කොරියාවේ සෝල් අගනරදී පැවැත්වෙන සමුළුව පිළිබඳ ොතුරගෙනෙන්නේ අප නියෝජිත ඉන්දිගවීරකෝන්. යුදියන්තොර ලෝකයක් සාමකාමී ලෝකයක් බිහිකිරීම අරම්මුණු කරගෙන හටදිනදී පැවත්වීමන මිට සාමය පිළිබඳව ජාතිකම හා සමුලුවේ හතරවෙනි සංවසරයට මේ වන ට සියල්ලු කටයුතු සෝදානම පවතිනවා. වත්මන් රජය ගෙනයන්න වූ ජාතික ්‍යාපාරය විශේෂයම සාමය සහජීවනය උදසා යුදබියන්තුර ලෝකයක් නිර්මාණය කිරීම උදෙසාගෙනයන්නාවූ ජාතික ව්‍යාරය හට දිනේදී පවසන සමුලුවේද ඇගේීමට ලක්න්න බවයි අපි සාස කරන්නේ නිවස යට සසාාගගේීම සහ ලංකාව ෝ රම කර. ඒ ු සධ්‍යාපන හාසස්ෘතික කටු පිබඳදාමාත්‍යය ආචාරය විජේදාස රාජපක්ෂ අමත්තවරයා. විශේෂම් සඳහන් කලයුතුයි හට දිනේදී මෙම පවත්වන විචිත්‍රවත් උත්සවේට. අටවල් සීකට වඩා වැඩ පිස දෙදාහකටාසන්න විශහල පිරිසක් මේ උත්සවට සහභාගීීමල නීමට තිබෙනවා. හට දිනයේදී මෙම උත්කර්සවත් උත්සේ පිබඳව තත් තොරතුර ගනීමේ බලාපොරතිය ම සම්ගන්න ම සමගෙක් වවා සමත රත්නායක සමන්ත ජයකුට සමගින් ම හින්දික ීරකෝන් IDන් ප්‍රව්්‍යන්ය වෙනුවේ. කොරයාාවේ සෝල් නුවරසි දැන් කෙටවිරාමයක් දැනවධනය ක්‍රීඩාපුුවත් වෙත. පළමුූ ආසිය අභියෝගෂරතා බොලිපෝල් තරඟගාවලියේ තවත් ීරනාත්ක තරඟයක් මෙම විට කොළඹ සුග දස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැත්වෙනවා. එ පිළිබඳ ොරොතතුර ගෙනෙන්නේ එහි සිටින අප නියෝචිත හසිත අකලංක දෙ යාලගේ. ලමු ආසියා අභියෝගි ෂවරතා වොලිබෝල් තරංගාවලිය මූලික වටේ තරඟ අදින් අවසන්නනවා. එහි අවසන් තරගට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංක අවසා සෞධිය අරාබි කණ්ඩයමයි. තරඟාවලියේ තුන්නල දිනිය වූ අද පළමු තරගේ පැවැත්වනේ ඉරකණ්ඩායම හ එක්සත්තරාබ මි රාජ්‍ය ක්ඩෑය ත රගැයි. තියුණු මුහුණ රගත් එම තරග වඩ තුරටක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්තුනේ ඉරාකණ්ඩෑමයි. තුරුව ංලාදේශයහා මොංගෝලියයා අතර තරගේ පැත්තුනාා එම තරගෙන් වට තුරටක් ලෙස ජයග්‍රණය වාර්තා කළේ ංගලදේශයි දිිනේ තුන්ගන්න තරන්ගේ ලෙස පැත්නේ මෙමලේශයා හා හංකුො කණ්ඩෑ මත රගැයි. මෙම තරගෙන් වට තුර බින්දුවක් ලෙස පහසුජයක්වාර්තා කිරීමට මලේෂයා කණ්ඩෑම සමත් වනා. මෙට ක්‍රඩාපි තුරස් ක්‍රාත්මකයි ශ්‍ර ලංකාව හ ෞදධ ආරබි අතර රන්ගේ. ආසිය ොලිබෝල් කණ්ඩයම් ශ්‍රණිකත කිරම් අතර සෞධ අරාි ක්ඩෑම රදී සිටන්නේ දහතුන් නස්ථානයි ශ්‍ර ලංකාව එහි දහතරනස්ථානයේ රැදිීසික්නවා මේ අනු මෙම තරගේ උුසුම්මුහුණුවක් ගන්නන ඇයි ලා පොත්වනවා. තරංගාාවලිය ලබන විශෙක් වනදාදක්වා කොම සුගදස ග්‍රහස ක්‍රඩාපිටේදී පැත්වීමට නේමිතයි IDඩන් ප්‍රෘතිංශ වෙනුවෙන් රොහන් අනුරජිත් සමගෙන් මම හසිදාකලංක දෙයාලගින්. තුතිිකාශ නතුර ත්රක ස්වෝ විශෂන්ගේ සමග ෙක්ව වන්න පත්‍රේ දහයට ලත් හමම. ායක්.ip. කාලෙන් කාලෙට සාත්තර කාරයෝ දේශපාලන අනාවකි කියති. සල්ලි කීයක් හෝ මිට මෙලබූ විට සාත්තරය තමන්ට ඕනෑ විදිහට කියන, ප්‍රකට සාත්තරකාරයෝද ලංකාවේ සිටියහ තමන්ගේ අනාවැකියෝ පුස්සක් වූවිට මං දැනගෙන හිටියා ඒත් කිවවේනය කියයා ජාම බේරාගත් සාත්තරකාරයෝද සිටියහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රාජකීය දයිවග්ඥා දෙදහස් පහළවේදී මහින්ද රාජපක්ෂ උඩින්මදින බව කීවේය. ඒත් මහින්ද පැරදුනාට පස්සේ කිව්වේ. පරදින බව දැනගෙන හිටියා බට කිව්වෙනෑ කියාය. සාත්තරකාරයන්ගේ අනාවැක දැන් විහිළුවට පාත්‍රවී අවසංජ. සංखයා දත්ත සමීක්ෂණ ආදිය පදනම් කරගෙන දේශපාලන අනාවැකි කියන පිරිසක්ද සිටිති. ඒවා විද්‍යානුකූලය. එහෙත් ලබා ගන්නා නියදි අනුව අනාවැකි වෙනස්වේ. කොහොම උනත් දේශපාලනය ගැන, ආර්ථකය ගැන මතඵල කරන ජාත්‍යන්තර අනාවැකිකරුවන්ඩ සිටිති. ඊයේ පෙරේදා මෙවැනි අනාවැකයක් ගැන අසන්නට ලැබි. රාජපක්ෂ හිතවාදී මාාධ්‍ය ආයතන කිහිපයක් උන්මාධයට පත්වී සිටි. මේ අලුත් අනාවැකය කියන්නේ, ඉක්ොනොමිට සංඟරාවයි. මේ සඟරාව ජාත්‍යන්තර වශයෙන් දේශපාලන හා ආර්ථිකරුණු විශ්ලේශණය කිරීමට ප්‍රසිද්ධය. මේ අය දැන් කියන්නේ දෙදහස් විශ්ස වසරේදී මහින්ද රාජපක්ෂ ජලි බලය ලබාගන්න බවය මේ කතාව ගැන විශ්වාසයක් තැබිය හැක්කේ මේ අය මීට පෙර ලංකාවේ දේශපාලනය ගැන පලකර ඇති අනාවකි ගැන සලකා බලාය. දෙදහස් පහළවේ මැතිවරණය ආසන්නයේදීත් මේ අය බරපතල අනාවැකයක් පල කළේය. ඒ දෙදහස් පහළව වසරේ පැවති ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ උඩින්ම ජයගන්නා බවය. නමුත් කුජීතලෙස පැරදුනේය. ද ඉොවිිස්ට් කට්ටිය වරද්දාගත්තේය. ඔවුන්ගේ දත්ත විශ්ලේෂණය වැරදී තිබේ. මහින්දට ඉතා වාසි සහගත අවස්ථාවකදීත් පළකළ අනාවැකිය පුස්සක් වූ නිසා. දෙදහස් විස්සේදී මහින්ද රජවෙනවාය කියන කතාව ගැනද කලබලවයුතු නැත. රාජපක්ෂවාදී මාධ්‍යන් විසින් පුම්බණු ලැබතිබෙන චිත්‍රයට වඩා ඇත්ත කතාව ඊට වෙනස්ය. අද රාජපක්ෂවාදීන් කල්ලි කණ්ඩායම්වෙලට බෙදී වෙන්වී! ප්‍රසිද්ධියයේ ගැටන තත්වයට ද පත්වතිබේ. රාජපක්ෂ පවුලේ සාමාජුකයන්ගේ බල අරගලය බරපතලය. මහින්දට කොහොමත්, නැවත අවස්ථාවක් නැත, ජහපාලන ආණඩුවේ දේශපාලන හා ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළහමුුවේ. රාජපක්ෂලාගේ පෞුරු පදනම් දැන් සීග්‍රන් ගැලවී විසිවෙමින් තිබේ. රාජපක්ෂවරුන්ට ජලි බලය ලබාගනීමට තරම් පුළුල් ජනපදනමක් කොහොමත්ම නැති බව පැහැදිලිය. ඔවුන්ට දිනවිය හැකි වෙනත් අපේක්ෂකයක්ද නැත. එක එක අනාවැකි බොන්න මොන්න විදිහට ලියා තැබුවත්. මේ රටේ මිනිස්සු තින්දුගන්නේ තමන්ගේ හෙටදවසේ සුබසිද්ධිය වෙනුවනි එක පෞුල්ලක පෝෂණය වෙනුවෙන් රටවැසියා ජලිත් මෝඩතීන්දුගන්නේ නැත අනාවැකිකරුවන්ට ටක්කටම කියන්න පුළුවන් එකම අනාවැකියද එයම පමණි දැලට මේ ඇති සෙස්ස පස්සට.